රට අඳුරේ එක තැන හිර වෙලා ජනතාවගේ ජීවිත එක තැන හිර වෙලා කන්න බොන්න නැතුව ව්‍යාපාර කඩන් වැටලා අපේ දරුවන්ට පාසල් යන්න බරුව තියෙන අවධියක ලොකු සංදර්ශනයක් පැවැත්වුවා කියලා කිසි වැඩක් නැහැ. ජනාධිපතිතුමාම දැක්කා කියනවා නිදාස් දිනේ සැමරුවේ නැත්නම් ඒක රටට හොඳ නැහැ කියලා. නමුත් 2006 මම හමුදාපති වුණාන් පස්සේ අපි නිදාස් දිනේ සමරන්න පටන් ගත්තා. ඊට ඉස්සෙල්ලා අවුරුදු 10ක් නිදාස් දිනේ මේ රටේ සැමරුවේ නැහැ. ඒ ගන්දා රටේ තියෙන වාතාවරණය අනුව තමයි නිදාස් දිනේ සමරන්න ඕනේ. මේකට විශාල මුදලක් වැය වෙනවා. අර ටැන්සැනියාවේ අගමැතිතුමිය නිදාස් දිනේ අවලංගු කරලා ඒ මුදල් වලින් ආබාධිත දරුවන්ට පෙරපාසල් 8ක් හදලා දුන්නා. ඒතකොට ඒ වගේ ජනතාවට ආදරේ රටට ආදරේ අය බුරු සංදර්ශන දාලි වරලා ඒ වගේන් තෘප්තියක් ලබන්න උත්සාහ කරන්නේ. ඒක හන්දා කොහොමනත් විපක්ෂය හැටියට අපි මේ අවස්ථාවේ නිදහස සමරණයක නිදාස් දිනේ සමරණයක අනුමත කරේ නැහැ. අපි රටේ ස්වෛරීභාවය සැබෑ ස්වෛරීභාවය වෙනුවෙන් සැබෑ නිදහස වෙනුවෙන් හැමදාම කැප වෙනවා. නමුත් එක එක සංදර්ශන ආටෝපවලට අපි සහභාගී වෙන්න අපි උනන්දු වෙන්නේ. ජනතාවට මෙච්චර අදහිකම් තියෙද්දි මේ වගේ එකක් කරපු එක ඇත්තටම ඔබතුමා හිතන්නේ රටේ ලැජ්ජාවත් එහෙම නැත්නම් ආඩම්බරයක්ද? ඒගොල්ලෝ ආඩම්බර වෙනවා වගේ පේනවා. නමුත් රටක් පැත්තෙන් බැලුවාම මම හිතන්නේ ඒගොල්ලෝ ලැජ්ජා විය යුතුයි. මේ මුදල මිලියන 200ක් කියලා ගණන් හදලා තියෙනවා. මල් මාලා දාන විශාල මුදලක්. ඒ වගේ එක එක ආකාරයට විශාල මුදලක් වැය වෙනවා. අර වේදිකා ගහන්න තෙල් විශාල ප්‍රමාණයක් වැය වෙනවා. ත්‍රිවිධ හමුදා පොලිසිය හොස් සහභාගී වෙනකොට කාලය ශ්‍රමයේ ධනය ඒ සියල්ලම කර හැකි අවස්ථාවක් නෑ මේ රටේ මේ තියෙන්නේ. මිලියන 200ක් කියන එකෙන් අඩු ගානේ අපේ පිළිකාරවලටවත් අවශ්‍ය බෙහෙත්ිය ගෙනත් දුන්නා නම් ඊට වඩා හොඳයි කියලා මම හිතනවා. ඒ නැත්නම් අපේ ලේඩි රිජ්ජේ වගේ ලදුරු රෝහලකට අවශ්‍ය බෙහෙත්ිය ගෙනත් දුන්නා. එහෙම වාතාවරණයක් තියෙද්දි නිදහස සමරන්න කියලා එතෙන්ට ඇවිල්ලා ප්‍රභූවරුන්ට වාඩි වෙලා ඉඳගෙන ප්‍රභූවරු හොඳට කකුල පිට කකුල දාගෙන සංග්‍රහ දාගෙන නමුත් රටේ සාමාන්‍ය ජනතාව වේදනාකාරීව ජීවත් වෙන වෙලාවක්. අපි මේ වර්ජනය කළා. ඔබතුමාලා මේ වගේ ජාතික උත්සවය වර්ජනය කරන එක හරිද? විශේෂයෙන් මේ වගේ වෙලාවක ජාත්‍යන්තරේ බලන් ඉන්නවා රට නියෝජනය කර මේ හැමෝම එකතු වෙයි කියන. ඒක තමයි මම විස්තරාත්මකව ඉස්සෙල්ලා විස්තර කරේ. ජාතික උත්සවයක් සමරන්න පුළුවන් වෙලාවක්ද නැද්ද කියන එක. ජාතියක් හැටියට අපි කඩාය වැටලා ඉන්නකොට, ජාතියක් හැටියට බඩගින්නේ ඉන්නකොට, ජාතියක් හැටියට අඳුරේ ඉන්නකොට එතකොට උත්සව සමරන්න පුළුවන්. දැන් ඔබතුමාගේ ගෙදර විශාල ප්‍රශ්නයක් තියෙනවා නම් කුස්සිය කන්න නැත්නම් ගෙදරත් ලයිටුත් ගිහිල්ලා නම් වහල කඩන් වැටලා නම් වහල උඩට ගහ ඔබතුමාගේ වෙලාවට බර්ත්ඩේ පාටි ගන්නවා. ඒ වගේ තත්ත්වයක් තමයි මෙතන තියෙන්නේ. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.